අයිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ මම කුෂානී කෞශල්‍ය ප්‍රථමේ නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත ත්‍රිපිටකය ලෝකෝරුමයක් කිරීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය ඉතිහාසයේ වැඩිම විදෙස් ණය ගෙවීම ඇරඹේ පොලිස්පතිගේ කටහඬ රස පරීක්ෂණයට ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. බුදුදහම ලෝකවාසී ජනතාවටත් අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කර පවත්වාගෙන යාමේ අරමුණින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. එම ජාතික උත්සවය පසුගියදා පැවැත්වුණේ මාතලේ අලු විහාරයේදී. මහා සංඝරත්නයේ උපදෙසා මඟ පෙන්වීම යටතේයි මෙම කටයුතු සිදු කෙරුණේ. ත්‍රිපිටකය ලෝකුරුමයක් බවට පත් කිරීමට අවශ්‍ය මැදිහත්වීමද සිදු කරන බවට කළ ප්‍රකාශයට අනුව එම යෝජනාව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමාගේ මැදිහත්වීම පිළිබඳ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීම ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. තේරවාදී බෞද්ධාගමික රටවල තානාපති කාර්යාලය 14ක රාජ්‍ය තාන්ත්‍රිකයන් ඊට එක්ව සිටියා. ත්‍රිපිටකය ලෝකුරුමයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව එම රාජ්‍ය තාන්ත්‍රිකයන් ප්‍රකාශ කළා. ඇමරිකා ඩොලර් මිලියන 1000ක විදේශ ණය වාරිකයක් අද ගෙවා දෙමු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. 2014 වසරේදී මහින්ද රාජපක්ෂ සමයේ ලබාගත් ස්වෛරීත්ව බැඳුම් කර වෙනුවෙනුයි මෙම විදේශ ණය වාරිකය ගෙවා ඇත්තේ. මහ භාණ්ඩාකාරින් මහ බැංකුව වෙත නිකුත් කළ විදේශ මුදල් වලින් එම ගෙවීම් සිදු කළ බව මුදල් අමාත්‍යාංශය පෙන්වා. අප්‍රේල් මස 15 වෙනිදා තවත් ඇමරිකා ඩොලර් 500ක මුදලක් ගෙවීමට නියමිතයි. ඉතිහාසයේ වැඩිම විදේශ ණය මුදල් ප්‍රමාණය මේ වසර තුල ගෙවීමට ඇති බවයි මුදල් අමාත්‍යාංශය කියා සිටින්නේ. ඒ ඇමරිකා ඩොලර් බිලියන 5.9ක්. මේ වසරේ මුල් කාර්තුවේදී පමණක් ඇමරිකා ඩොලර් මිලියන 1750ක් ගෙවී යුතු වෙනවා. ඒ ඇමරිකා ඩොලර් මිලියන 1750ක් ණය කළමනාකරණය කර ගැනීම සඳහා චීන බැංකුවකින් ණය ලබා ගැනීමටද මේ වන විට අනුමැතිය හිමිව ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. මෙතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග හෙට සාකච්ඡා කිරීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට නියමිතව තිබී නතර වී ඇති ණය මුදල ආපසු ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණයි. ඇමරිකා ඩොලරේට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනද අවධානය යොමුව තිබෙනවා. පොලිස්පති පූජි ජයසුන්දර මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා. ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නෙමැත්තා සිදු කළ හෙළිදරව්වකට අනුව සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව පොලිස්පතිවරයාට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. ප්‍රභූ ඝාතන සැලැස්ම පිළිබඳ සිදු වූයේයයි කියන දුරකථන සංවාද සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඬ ඇද්දැයි සොයා බැලීම මෙහි මූලික අරමුණයි. පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පල් ලබා ගැනීමටද මෙහිදී කටයුතු කරන බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආරිනන්ද වැලියංග මහතා සඳහන් කළේ. අපොස උසස් පෙළ විභාගයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කලාංශයේ ප්‍රථමයා බවට පත් වූ අකිලා ඉශානි විජේරත්න සිසුවියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුදල් ත්‍යාගයක් පිරිනැමුවා. ඒ ජනාධිපති කාර්යාලයේදී. බැදිරිගිරිය ජාතික පාසලේ අධ්‍යාපනයේ ලබන අකිලා ඉශානි විජේරත්න සිසුවියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ජනාධිපතිතුමා අතින් පිරිනැමුණා. බැදිරිගිරිය ජාතික පාසලේ විදුහල්පති රුවන් කුමාර සහ සිසුවේගේ දෙමව්පියන් වන එච්.ආර්. විජේරත්න සහ කුමුදුනි පුෂ්පලතා යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හෂිනි වාසනා සෙව්වන්දේ සිසුවියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු හා කලා කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 4ක මුදලක් පරිත්‍යාග කිරීමද අද සිදු කෙරුණා. හැඩතල හා වර්ණ යොදා ගනිමින් ඇය ඇඳි සිතුවමක් උතුරු මැද පළාතේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස තේරිපත් වීමෙන් පසු පාසලේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට සහයෝගය ලබා දෙන ලෙස ජනාධිපතිතුමාකින් කළ ඉල්ලීමකට අනුවයි මෙම පරිත්‍යාගය ලබා දී තිබෙන්නේ.
සිසුවේගේ පියාවන සුමිත්‍රෝහණ මහතා සහ මවවන ප්‍රියංගිකා කුමාරි මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා දුම්රිය සේවයට අද එක් වූ S13 නැමැති නව බලවේග දුම්රිය කට්ටල සිය පරීක්ෂණ චාරිකාව අද ආරම්භ කළා. කොළඹ කොටුවෙන් ආරම්භ වූ එම චාරිකාව යාපනය දක්වා ගමන් කළා. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් GPS තාක්ෂණය මගින් දුම්රිය ගමන් මඟ නිරීක්ෂණය කළ හැකිවීමද විශේෂත්වයක්. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ චාරිකාවට එක්ව සිටින අප නියෝජිත තාරකා විජේවංශය. ශ්‍රී ලංකාවට දුම්රිය ප්‍රවාහන සේවය හඳුන්වා දුන්නේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් 1864 වසරේදී. එදා ආරම්භ වූ දුම්රිය සේවය අද වන විට අපේ රටේ ප්‍රධාන ප්‍රවාහන සේවයක් වෙලා තියෙනවා. මෙම දුම්රිය පවුලට අලුතින් එකතුණු සමාජිකයා තමයි මෙම S13 නව දුම්රිය බලවේග මැදිරිය. මෙම දුම්රිය අද වන විට පරීක්ෂා කිරීම සඳහා කොළඹ සිට යාපනය දක්වා ගමන් කරා. S13 නව බලවේග දුම්රිය සියලු බලවේග කටල අතර සුවිශේෂී දුම්රියක්. ඉන්දියානු නිෂ්පාදනයක් වන මෙම දුම්රිය මෙතෙක් මෙරට දහවනේ යොදවන ලද බලවේග දුම්රියවලට වඩා නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත වනවා. S13 නව බලවේග දුම්රිය කට්ටල සමග මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය සේවය සතුව දහවනේ යොදවන බලවේග දුම්රිය කට්ටල මාදිලි සංඛ්‍යාව 6ක්. ඉදිරි සති දෙක තුළ මෙම දුම්රිය දහවනේ සඳහා යෙදවීමට නියමිතයි. අපේ ප්‍රධාන අරමුණ තමා මහජනතාවට සුවපහසු සහ ආරක්ෂිත ගමන් සේවාවක් දුම්රිය සහ අනිකුත් මාධ්‍ය ඔස්සේ ලබා දීම. එහි ප්‍රධාන පියවර තමයි මේ දුම්රිය දහවනේ මගී ජනතාව මේක ලබන සතියේ වෙනකොට අපි පවරන්න පුළුවන් වෙනවා. තව දුම්රිය එන්ජින් 10කුත් මැදිරි 160ක් ඉදිරි කාල සීමාව තුළදී අපි ආනයනය කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ අතර කොළඹ කොටුවේ සිට යාපනය බලා ගමන් ගන්නා අතරතුර දුම්රිය කුරුණෑගල අනුරාධපුරය ඇතුළු දුම්රිය ස්ථාන කිහිපයක පමණක් නවත්වනු ලැබුවා. මෙම S13 නව බලවේග දුම්රිය මැදිරිය ශ්‍රී ලංකාවේ දැන්ට පවතින සුශේෂීම දුම්රිය ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම මෙම දුම්රිය දැන්ට ලංකාවේ තිබෙන හොඳම සහ නවීන අංගෝපාංගවලින්ද සමන්විතයි. මෙතුලින් අපේක්ෂා කරන්නේ කාර්යක්ෂම සහ ගුණාත්මක මගේ සේවාවක් මගේ ජනතාවට ලබා දීමයි. කිරතුමයන්ග කොසල මුදලගේ සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන්. කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය, බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසත් සාලි මහතා හමු වුණා. නව දොරේ වෙනුවෙන් අසත් සාලි මහතා වෙත සුබ පැතුම් එක්කල රෝසි සේනානායක මහත්මිය කොළඹ නගරයේ ඇති ගැටළු විසඳීම පිළිබඳ සාකච්ඡා කළා. ආණ්ඩුකාරතුමාට මගේ සුබ පැතුම් එක්ක එතුමාට විශාල කොටසක් කොළඹ නගර සභා සීමා තුළ විතරක් නෙවෙයි මුළු බස්නාහිර පළාතේම ජනතාව වෙනුවෙන් කරන්නේ හයිය ශක්තිය ධෛර්යය සහ බලය තියෙනවා. එතුමා හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් හැටියට කොළඹ නගරයේ ප්‍රශ්න ගැටළු ගැන හොඳ අවබෝධයක් එතුමාට තියෙනවා. ඒ වගේම අවධානය සම්බන්ධයෙන් කටයුතු කරන කෙනෙක් හැටියට මම විශ්වාස කරන අපිට ඉදිරියේදී සහයෝගයෙන් මේ වැඩ කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි සාකච්ඡා කෙරුවා කොළඹ නගරයේ කොහොමද අපි පිරිසිදුව තියාගන්නේ. ඒ වගේම අනවසර ඉදිකිරීම් දැන් අපි ලස්සන මාකට් අදාගෙන යනවා මුළු ලංකාවෙම සුපර් මාකට් වෙනම තියෙනවා. හැබැයි පේමන්ට් එකේ තමයි බිස්නස් එක තියෙන්නේ. අන්තිම කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. එතුමි කිව්වා අපි එක්කව වෙලා මේ ටික කරමු කියලා එතුමි පොරොන්දු වුණා. ජනතා විමුක්ති ප්‍රමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත් යන මහත්වරුන්ට අධිකරණය පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පවතින නඩුවක සාක්ෂි ලබා දීම සඳහායි. ශෂි වීරවංශ මහත්මිය ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට බහර දී අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් හා සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගත් බව කියන සිද්ධියට අදාළ නඩුව අද කැඳවනු ලැබුවා. එහිදී සාක්ෂිකරුවන්ට ලබන මස 6 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි නොතිසි නිකුත් කරුණේ. නඩුවට අදාළ ලේඛන කිහිපයක් හඳුනා ගැනීමට අවශ්‍ය බැවින් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි කැඳවීමට පැමිණිලි පාර්ශවයේ කටයුතු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට දැනුම් දුන්නා. සාක්ෂි ලැස්තු සංශෝධනය කරමින් පැමිණිලි පාර්ශවය මෙම ඉල්ලීම සිදු කළ අතර එහිදී අධිකරණයේ සාක්ෂිකරුවන් දෙදෙනාට නොතිසි නිකුත් කළා. ඌව පළාතේ දෙමළ මාත්‍ය ගුරුවරුන් 101 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කෙරුණා. ඒ පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වතුකරේ හා මුස්ලිම් පාසල්වල දෙමළ මාධ්‍ය සිසු සිසුවියන් වෙනුවෙන් මෙම ගුරුවරුන් අනියුක්ත කෙරෙනු ඇතේ. උපාධිධාරී තරුණ තරුණියන් 101 දෙනෙකු සඳහායි මෙම ගුරුපත්වීම් ප්‍රදානය කෙරුණේ.
පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් සහ පළාත් සභාවේ පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඌව සහ දකුණු පළාත් නව ආණ්ඩුකාරවරුන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා වැඩබහර ගත්තා. ඒ මහතා මීට පෙර දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසයි කටයුතු කළේ. ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මාෂල් පෙරේරා මහතා සිය තනතුරේ වැඩබහර ගත්තා. ඒ අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පළාත් මැතිඅමතිවරුන් එක්ව සිටියා. දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්ව සිටින කීර්ති තෙන්නකෝන් මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් සිල්වා මහතා ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වුණා. මේ අතර මධ්‍යම පරිසර අධිකාරී නව සභාපති දුරේට පත් ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාද අද වැඩබහර ගත්තා. ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ රටේ විශාල දැනුවත් කිරීමක් වෙලා තියෙනවා පරිසරය ගැන. පරිසරයේ අවශ්‍යතාවය, වැදගත්කම, කොයි විදියටද මේ පරිසරය ආරක්ෂා කරන්නට ඕනේ, කොයි විදියටද මේ පරිසරය රැකගෙන රටේ සංවර්ධනය ඉදිරියට ගෙනියන්නේ, ඒ වගකීමත් අපට තමයි බාර දීලා තියෙන්නේ. නව ව්‍යවස්ථාව තුළින් ජාතික සමකය නැති කිරීමට කිසිසේත් කටයුතු කරන්නේ නැති බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. ඇහැලියගොඩ නව නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානයක්කාර මහතාද නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. ව්‍යවස්ථාවක් පිළිබඳ කතාව, ඒ අනුව දිගෑරෙන ක්‍රියාදාමය සැබවින්ම මේ රටේ විශාල ජාතිභේදවාදයක් ඇවිස්සීමට ගන්නා වූ උත්සාහයක් ඇටියටයි මට පේන්නේ. ඒ අරමුණක් තියෙනවා. මේ ආණ්ඩුව ඡන්දේ නොපවත්වන ආණ්ඩුවක්. ඒ නිසා ඡන්ද නොපවත්වා පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා යෙදිය යුතු උපක්‍රම අතර එක උපක්‍රමයක් විය හැක්කේ ජාතිභේදවාදී කෝලාල තත්ත්වයක් ඇතිකරවීමයි. දැන් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ව්‍යවස්ථා සඳහා යෝජනා මාලාව. ව්‍යවස්ථා කෙටුම්පතක් එහෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. මේ නැති එකක් හදාගෙන විශාල බිල්ලු ටිකක් මවාගෙන යනවා. වින්නෝන් මාදේ කියලා රෝගයක් තිබෙනවා. ඉතින් ඒ ලෙඩ්ඩුන්ට ඉස්පිරිතාල තියෙනවා. ඒවට යන්න පුළුවන්. එම නිසා මේ රට බෙදන්න අපි ඊට දෙන්නේ නැහැ. මේ රටේ ජාතික සමගිය බිඳින්න අපි ඊට දෙන්නේ නැහැ. පාසල් අවදියේම දරුවන් රුක්රෝපණය සඳහා නැඹුරු කිරීමේ අරමුණින් එකට වවමු එකට වැඩමු මැයෙන් රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කරනවා. බෙවසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් ඉලක්ක කරගනිමින් මෙම විශේෂ රුක්රෝපණ වැඩසටහන ක්‍රියාත්මකයි. වැඩසටහනට අදාළ චක්‍රලේඛය සියලු පාසල් වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. වැඩසටහනේ සමාරම්භක උත්සවය ගිරිඋල්ල ගණේකොඩ ප්‍රාථමික විද්‍යාලයේදී ලබන 17 වනදා පැවැත්වෙනවා. සිසුන් 74 දෙනෙකුද අමාත්‍යවරයා සමග මෙහිදී පැළ වර්ග රෝපණයට එක්වනු ඇති. මේ වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන සියලු සිසුන්ට පැළ බෙදා දීමට කටයුතු කරනවා. එම පැළ රැකබලාගෙන පෝෂණය කිරීමට අවශ්‍ය උපදෙස්ද ඔවුන් වෙත ලබා දීමට නියමිතයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි ජනාධිපතිවරණය සඳහා වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පවසනවා. ජනාධිපතිවරණය තව මාස 9ක් තියෙනවා. අපි මේ අපේක්ෂාව අතර ඉන්න වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා ඉදිරිපත් කර ඒ ගැන කාගේවත් අතර ભેදයක් නැහැ. මේ වඩාත්ම ජනප්‍රිය අපේක්ෂකයාට ඉදිරිපත් කළ යුතුය. ඡන්ද කරන්න මොකටද? දිනන්නනේ. වඩාත්ම දිනියකේ අපේක්ෂක තමයි මැතිවරණයට දාන්නේ. ඒ අපේක්ෂකයා කවුද කියලා අපි අතර අදහසක් තියෙනවා. ඒක දැම්ම කියන අවශ්‍ය නැහැ. මොකද තාම මැතිවරණයක් ඇවිල්ලා නැහැ. පන්දු එව්වමනේ ප්‍රහාරෙල්ල කරන්න ඕනේ. ඒ නිසා මේ පහේ ඉන්න ජනප්‍රියතම පුද්ගලයා තමයි අපේ අපේක්ෂකයා. එයා කවුද කියලා තීරණය කිරීම ජනතාවටම බාරයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ ඉහළ පෙළේ සමාජිකයන් රැසක් එම උද්ඝෝෂණයට සහභාගී වුණා. අප
අපේ රට පසුගිය අවුරුදු 40 පුරාම පාලනය කොට තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ. ජනතා විමුක්ති පෙරමුණේ අපිත් සිවිල් සංවිධාන විවිධ දේශපාලන ව්‍යාපාර විසින් අද හඬගා කියන්නන් කවරක්වත් නොවේ. විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍රගත පාලන ක්‍රමයක් වෙනුවට පාර්ලිමේන්තු කේන්ද්‍රගත පාලන ක්‍රමයකට අපේ රට යා යුතුයි කියලා. විශාල සංවිධාන රාශියක එකතුවකින් අද දිනේදී සංකේතාත්මකව මේ උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කළ බලාපොරොත්තු වෙනවා. මේක ජාතික මට්ටමේ රට පුරාම ගෙනහිල්ලා ජනමතයක් බවට පත් කළා. මේක සහමුලින්ම මේ වසර තුල අහෝසි කිරීමේ ඒ ව්‍යායාමයේ පළවෙනි උත්සාහය ලෙස තමයි අපි අද මේ උද්ඝෝෂණය පවත්වන්නේ. නව නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියල්ත සිල්වා මහතා, පොලිස් පතිවරයා සහ ගුවන් හමුදාපතිවරයා මුණ ගැසුණා. ශ්‍රී ලංකාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්වීම් ලද වයිස් අඩ්මිරාල් පියල්ද සිල්වා මහතා පොලිස් මුලස්ථානයේ වෙත පැමිණි පසු විශේෂ පොලිස් සම්මාන උත්තමාචාරයක් පිරිනැමීමෙන් පිළිකනු ලැබුවා. නාවික හමුදාපතිවරයා සහ පොලිස් පතිවරයා අතර සිදු වූ පළමු නිල හමුවමයයි. කාලීන වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ ඔවුන් සුහද පිළිසඳරක නිරත වුණා. නිල හමුව සැමරීම අරමුණු කර ගනිමින් නාවික හමුදාපතිවරයා හා පොලිස් පතිවරයා අතර තිළිණ හුවමාරුවක්ද සිදු වුණා. මෙතර වයිස් අඩ්මිරාල් ප්‍රියල්ද සිල්වා මහතා, ගුවන් හමුදාපති යා මාෂල් කපිල ජයම්පති මහතාද මුණ ගැසුණා. ඒ ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මැද්දේ නාවික හමුදාපතිවරයා පිළිගැනීම සිදු වුණේ. නව නාවික හමුදාපතිවරයා වෙත ගුවන් හමුදාපතිවරයා සිය සුබ පැතුම් පිරිනැමුවා. ඉදිරි කටයුතුවලදී ගුවන් හමුදාවේ නොමද සහය නාවික හමුදා වෙත ලබා දෙන බවයි ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේ. ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණා. සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම සංවිධාන කළ ජාතික ගෞරවනාම උපාධි සන්නස්පත්‍ර ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේදී. ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ දේශපාලනඥයෙකු වූ දිවංගත විජය කුමාරනතුංග මහතාගේ සංකල්පයක් මතයි මේ පදනම 1982 වර්ෂයේදී ආරම්භ කෙරුණේ. මහා සංග්‍රහණය කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු විවිධ සමාජ ක්‍රියාකාරිකයන්ට ජාතික ගෞරව සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී සිදු වුණා. පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙනුයි උළෙල පැවැත්වුණේ. අඩුවාදැම් ලාභී ජනතාව නකා සිටුවීම, අබාධිත අයට රෝදපුටු ප්‍රදානය, ආගමික වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම, පරිසරයේ සුරැකීම ඇතුළු වැඩසටහන් රැසක් සිය පදනම යටතේ ක්‍රියාත්මක කරන බව එම පදනමේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගමගේ මහතා කියා සිටියා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් සේනාදිලංකාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලිලන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් ව්‍යාපාරික පුවත්. උතුරු නැගෙනහිර පළාත්වල ගන්වතුරෙන් විපතට පත් ජනතාවට රුපියල් මිලියන 7කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ පරිත්‍යාග කිරීමට කොමර්ෂල් බැංකුව පියවර ගත්තා. මුලතිව්, පුදුකුඩි රුප්පු සහ ඔට්ටු සුඩාන් ගම්මාන මුල්කර ගනිමිනුයි භාණ්ඩ පරිත්‍යාග කෙරුණේ. කිරනොච්චි, පරන්තන්, විශ්වමඩු ගම්මානවල විපතට පත් ජනතාවටද භාණ්ඩ ලබා දීමට එම බැංකුව පියවර ගත්තා. කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය මගින් පැවැත්වූ මෙම වැඩසටහනට විශාල පිරිසකගේ දායකත්වය හිමි වුණා. ගන්වතුරින් දැඩි ලෙස විපතට පත් පවුල් 200ක් සඳහා භාණ්ඩ පරිත්‍යාග කිරීම කොමර්ෂල් බැංකුවේ කිරණොච්චි සහ මුල්ලියාවලි ශාඛාවන්හිදී සිදු කෙරුණා. දේන්ති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සහ නව නිෂ්පාදන හඳුන්වාදීමේ උත්සවය මොරටුව රමාඩියා රන්මල් හෝටලේදී පැවැත්වුණා. දේන්ති සමාගමේ සභාපති මහාචාර්ය අයල් ජයතිලක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ුණා. වසර 15කට වඩා සේවා කාලයක් සපුරා ඇති අලෙවි නියෝජිතයින්ට උපහාර පිරිනැමීම මෙන්ම අලෙවි නියෝජිතයින් 78 දෙනෙකුට ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. LB ෆිනෑන්ස් ආයතනයේ නවතම ශාඛාව කිරිබත්කුඩ නගරයේ විවෘත කෙරුණා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය සමාගමක් ලෙස පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගත් LB ෆිනෑන්ස් සමාගම නව වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එම සමාගමට වසර 50ක් පිරීම නිමිත්තෙන් 50ට 50 දහසක් තුරු වවමුරු ක්‍රෝපණ වැඩසටහනද මෙවන විට ක්‍රියාත්මකයි. කිරිබත්කුඩ ශාඛාව විවෘත කිරීම වෙනුවෙන් කිරිබත්කුඩ දරණාගම මධ්‍ය මහා විද්‍යාලයට ක්‍රීඩා උපකරණ ප්‍රදානයද සිදු කෙරුණා.
ඔස්ට්‍රේලියන් ඇකඩමි ඔෆ් හොස්පිටැලිටි උසස් අධ්‍යාපන ආයතනයේ හෝටල් සහ සංචාරක කළමනාකරණ පාඨමාලාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්තුණා. එම ආයතනයේ සාමාන්‍ය අධිකාරී නිශාන්ත ජයසුන්දර, ඔස්ට්‍රේලියා නියෝජිත ජේම්ස් ස්ටුවර්ට් යන මහත්වරු නැතුළු පිරිසක් ඊට එක්ුණා. ඔස්ට්‍රේලියාවේදී අධ්‍යාපනය ලැබීමට වැයවන මුදලට වඩා අඩු මුදලක් වැය කර අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට මෙහි සිට එම සිසුන්ට හැකියාව ලැබෙනවා. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. සුබ රාත්‍රියක්. www.itnnews.lk